ඒ කරපු මහා විනාශය නිසා තමයි ආදායමක් නොලැබෙන ඩොලර් නොලැබෙන ව්‍යාපෘති හරහා තමයි අපි මේ මහා වලේ වැටුනේ. දැන් මම ඔබතුමාට කියන්න කැමතියි ඔබතුමා ලොකුවට කතා කරා මේ බිලිපිත්ත ගැන. බිලිපිත්ත ගැන. දැන් මම ඔබතුමාට කියන්න කැමතියි ඔය බිලිපිත්ත පාවිච්චි කරලා අර පැන්ඩෝරා වලේ හොරා කාපු සල්ලි ටික ගෙනාවොත් ඒ ඩොලර් ටික ගෙනාවොත් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද? මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. කෝටි ගණන් ඩොලර් බිලියන ගණන් ඩොලර් මේ රටට අහිමි වුණු දේශීය සම්පත මේ රටට අහිමි වුණු විදේශ සංචිත මේ හොරා කාපු දේවල් පිළිබඳව අද ඕනතරම් තොරතුරු දෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා UN ඕගනයිසේෂන්ස් වලට කතා කරලා World Bank එකේ ඕගනයිසේෂන්ස් වලට කතා කරලා ඒ ආයතන වලට කතා කරලා කරුණා කරලා මේ රටට අහිමි වුණු ඩොලර් ටික ආපහු මේ රටට ගෙන එන වැඩපිළිවෙල ඔබතුමා ක්‍රියාත්මක කරන්න ඒක කරන්න. එතකොට මේ එක එකා පස්සේ හිඟා කන්න යන්න ඕනේ නැහැ. මේ රටේ තිබුණු ඩොලර් ටික ආපහු මේ රටට ගෙන්න ගන්න. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි ඔබතුමා පාවිච්චි කරා වචනයක් උද්දච්ච වෙන්න එපයි කියලා. කවුද උද්දච්ච වුණේ මෙච්චර කල්? කවුද උද්දච්ච වුණේ? කවුද අහංකාර වුණේ? කවුද තනි මතයට වැඩ කරේ? කවුද එක්ස්පර්ට්ස්ලව වීසි කරලා සයන්ස් පැත්තකට දමලා දැන් ඔබතුමා බොහොම ලස්සනට කියනවා දත්ත මත පදනම් වෙන්න ඕන කියලා. හරියටම හරි. තොරතුරු මත පදනම් වෙන්න ඕන කියලා. හරියටම හරි. නමුත් මෙතෙක් කල් ඔබතුමන්ලා හිටපු කැබිනට් මණ්ඩලෙත් මිත්‍යාවට මුල් තැන දුන්නා. ලනු කෑවා. ගොවියගේ පෝර ටික නැති කරා. ආ මුට්ටි ළඟට දැම්මා. එන්නත ගැන විශ්වාසය නැතුව එන්නතේ මිල වැඩි වෙනකන් පැණියක් ගැන කතා කරා. මං අහන්න කැමතියි ගරු ඇමතිතුමනි මොනවද මේ ඔබතුමත් හිටපු කැබිනට් මණ්ඩලයේ මේ කරපු පිස්සු වැඩ? මේ පිස්සු වැඩ කරනකොට ඔබතුමල්ලයි බලන් හිටියේ? මං අහන්න කැමතියි. මම ස්තුතිවන්ත වෙන ඔබතුමාට වැදගත් වචනයක් ඔබතුමා පාවිච්චි කරා. ඓතිහාසික වරදක් කරලා තියෙනවා කියන එක. ඉතින් වරද පිළිගැනීමත් හොඳ ලක්ෂණයක්. ඒ නිසා මම ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි. අපි සූදානම් මේ රට ගොඩ ගන්න මේ වැඩසටහනට අතහිත දෙන්න. මම ඔබතුමාට යෝජනා කරනවා ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් කැඳවන්න අපේ රටේ. මේ විපක්ෂයේ සමගි ජන බලවේගය සමගි ජන සන්ධානයේ සූදානම් ඒ ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එක මේ රටේ කැඳවනකොට ඒකට සහභාගි වෙලා කිසිම දේශපාලන බෙහෙදකින් තොරව මේ රට ගොඩගන්න යම් කිසි ස්ථාවරයක් වැඩපිළිවෙලක් විනිවිද භාවෙන් යුක්තව වැඩපිළිවෙලක් ඒ වගේම ලැබෙන සහන ටික ඍජුව ජනතාවට යන වැඩසටහනක් නිර්මාණය කරනවා නම් පැහැදිලි පිරිසිදු වගවීම වගකීම යන ගුණාංගයන් තිබෙන ක්‍රමවේදයකට අපි සූදානම් උදව් කරන්න. අපි සූදානම් ලක්ෂ 220ක් මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ සූදානම අපි සතුව තිබෙනවායි කියන එක මම කියන්න කැමතියි.